சனசாபன் பாவ கல்லேர் பின்சாரந்தே. මෙරට විශිෂ්ට සංගීතවේදියෙකු මෙන්ම ගායන සහ වාදන ශිල්පියෙකු වූ ආනන්ද පෙරේරා සංගීතයේ සෑම අංශයක්ම ස්පර්ශ කළ ප්‍රවීණ නිර්මාණකරුවෙක්. ජන සංගීතයේ සිට පෙරදිග ශාස්ත්‍රීය සංගීතය මෙන්ම බටහිර සංගීතය දක්වාත් විවිධ සංගීත ශෛලීන් නව සංගීත රටාවන් ඔස්සේ බිහි කිරීමට මොහු පුරෝගාමී වී තිබුණා. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ආනන්ද පෙරේරා 1983 වසරේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වාදන ශිල්පියෙකු ලෙස සංගීත ශාස්ත්‍රයට ඇතුළත්ව තිබෙනවා. මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහ ශක්ති සංගීත කණ්ඩායම මෙහෙවනු ලැබුවේද මොහුයි. ශ්‍රියා මන්මත් වී ඉස්සර කාලයේ පටන් බඹරුන්ට කලින් සුදු හංසි ආදී ජනප්‍රිය ගීත රැසක් මොහුගේ හඬින් ගායනා කර තිබෙනවා. රසකී සිඳු ගොද ගැයූ හැටි ඉස්සර කාලේ පාදා අපේ අය රසකී සිඳු ගොද ගැයූ හැටි මතකයි තාම හොඳින් ප්‍රවීණ සංගීතඥයෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වූ ආනන්ද පෙරේරා ඊයේ අභාවප්‍රාප්ත වුණා. රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී ඔහු මෙලෙස මිය ගොස් ඇත්තේ. මිය යන විට ඔහු 67 වන වියේ පසු වුණා. සංගීතඥ ආනන්ද පෙරේරාගේ දේහය අවසන් ගෞරව සඳහා මංගලපාර මොළදණ්ඩ කිරිබත් කුඹුර නිවසේ තැන්පත් කිරීමට නියමිතයි. ජනප්‍රිය ගීත රැසකින් රසික සිත් පින වූ ප්‍රවීණ ගායන ශිල්පී ආනන්ද පෙරේරාගේ අභාවය පිළිබඳ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ බලවත් සංවේගය. මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යනංශයේ හිටපු අංශ ප්‍රධාන සහ විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජකීය පණ්ඩිත ආයුර්වේද වෛද්‍ය සුමනපාල ගල්මංගොඩ සූරීන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ශාස්ත්‍රීය වශයෙන් අමිල මෙහෙවරක් ඉටු කළ මහාචාර්යවරයෙකු ලෙසයි ඔහු සම්භාවනාවට පාත්‍ර වී ඇත්තේ. බෞද්ධ දර්ශනය පිළිබඳ විශ්වකෝෂයක් බදු වූ ඔහු ධර්ම ඥාණයෙන් පෝෂිත බොහෝ ගිහි පැවිදි සිසු පිරිසක් සමාජයට දායාද කළ ජ්‍යෙෂ්ඨයෙක්. වාග් චාතුර්ය සහ තර්කානුකූල විශ්ලේෂණ මගින් මෙරට ජන මනස පෝෂණය කළ සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ සූරීන්ගේ අභාවය පිළිබඳ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ බලවත් සංවේගය. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.